පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි. යම් කිසි කෙනෙක් ලෝකේ තියෙන සියලු දුක් කෙලවර කරලා නිවිල සැනසিলা ගියා නම් ඒ සතර මග සතර ඵල පූර්ණය කරලා අමා මහ නිවෙනින් සැනසিলাයි. ඒ උතුම් නිවෙනින් සැනසෙන්න මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයකින් හැර වෙන මොන ශාසනයකින් නම් ලබන්නද? ඒ වගේ තුන් ලෝකාග්‍ර වුණු සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගෙන් පැවතගෙන එන මේ උතුම් සම්බුද්ධ ශාසනේ පින් කුසල් කරලා වන්දනාමාන කරලා ඒ නිවනට ලංවුණු ආකාරය ගැන සාදු ගංගා වැඩසටහනෙන් නිරන්තරයෙන් අපි ඔබ වෙතට ගෙන එනවා. ඒ වගේම අදත් බලාපොරොත්තු වෙන්නේ තිලෝගුරු අමාමේනී ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඒ උතුම් ශාසනේ පහළ වුණු බෝධිසින්චක කියන නමින් හඳුන්වන ඒ මහරහතන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි දයානුකම්පාවෙන් දේශනා කරපු උතුම් දේශනාවක් ඔබ වෙතට ගෙන එන්නයි. මේ දේශනාව ත්‍රිපිටක පෙළදහමට අයිති අපදාන පාළි පළවෙනි ග්‍රන්ථයේ 228 වෙනි පිටුවෙන් ආරම්භ වෙන බෝධිසින්චක තේරාපදානයේ මනාවට විස්තර වෙනවා. බෝධිසින්චක මහරහතන් වහන්සේ ඒ උතුම් අරිහත් ඵලය ළඟා කරගන්න උන්වහන්සේට මේ උතුම් සම්බුද්ධ ශාසනයක් උදෙසා කරපු වන්දනාමානවල උපනිශ්‍රේ ලැබුණු ආකාරය මෙන්න මේ විදිහට දේශනාවෙන් ආරම්භ කරලා තියෙනවා. විපස්සිස්ස භගවතෝ මහා බෝධි මහෝ අහෝ පබ්බච්චු පගතෝ සන්තෝ උපගච්චෙන් මහං අහං. විපස්සේ බුදුරජාණන් වහන්සේගේ මහා බෝධියට පූජාවක් සිදු කෙරුණා. පැවිදි වෙලා හිටපු මමත් ඒ උතුම් පූජාවට සම්බන්ධ වුණා. කුසුමෝදක මාදාය බෝධියා ඕකිරින් අහං මෝච ඉස්සති නොමුත්තෝ නිබ්බා පෙස්සති නිබ්බුතෝ. මම මලුයි සුවඳ පැනුයි අරගෙන ඒ කිනිහිරි බෝධියට ඉස්සා. ඉහලා මම මෙහෙම හිතුවා, සර්වඥන් වහන්සේ සසර දුකින් මිදිලා අපවද මුදවනවා, කෙලෙස් ගින්නෙන් නිවිලා අපවද ඒ ගින්නෙන් මිදීමට පමුණුවනවා කියලා මම ඒ උතුම් ගුණ සිහි කළා. ඒකන උතේ ඊතෝ කප්පේ යං බෝධි මහි සින්චයින් දුක්ගතින් නබිජානාමි බෝධි සිංචායිදං පලං. මෙයින් කල්ප 91කට පෙරදි
කිනිහිරි බෝධියට පැන්නිහල යම් පූජාවක් කළාද ඒ හේතුවෙන් මම කිසිම දිනක දුගතියට වැටුනේ නැහැ. මේ ඒ උතුම් බෝධියට පැන් ඉහපු එකේ විපාකයයි. එත්තින්සේ වත්තමාන මහී කප්පේ ආසුම් ජානාදිපා උදකාසේචනා නාම අට්ටේතේ චක්කවන්තිනෝ. 33 කල්පයෙහි උදකාසේචන කියන නමින් 8 වරක් මම සක්විති රජ වුණා. මම පටිසම්විදා ඥානයන් සමග බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශාසනය පූර්ණය කළා. පින්වතුනි, බෝධිසින්චක මහරහතන් වහන්සේට ඒ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය පූර්ණය කරන්න අපි හිතන විදිහට මොනතරම් පුංචි කුසල කර්මයක්ද හේතු වෙලා තියෙන්නේ. ඒ කුසල කර්මය තුන්සිත පැහැදිලා මේ උතුම්ුණ සම්බුද්ධ ශාසනයක් උදෙසාමයි සිද්ධ කරලා තියෙන්නේ. එහෙනම් පින්වතුනි, සියලු දුක් කෙලවර කරලා අමා මහ නිවනින් සැනසෙන්න අපිත් නොපමාවම පින් කුසල් කරමු. සෑම දිනාටම තෙරුවන් සරණයි.